Reverend Father Roger Fernando. සුබ දවසක් අද අගෝස්තු 12 වෙනිදා සිකුරාදා සභාව ශුදව ජෝන් ෆ්‍රැන්සිස් චැන්ටල් මුනිවරියගේ මංගල්‍ය පවත්වන දවසක් බොහෝ දේවල් ඇය ගැන පොතපතේ සඳහන් නුනත් ඉතාමත්ම කෙටියෙන් ඇය ගැන මෙසේ සඳහන් වෙනවා ඇය 1572 ඉපදිලා 641 දී ස්වර්ගස්ත වුණා ऐपदुने फ्रांसे डीजोन कियन नगरे इवागे मैं बहुम होंद विवाह जीविते कट ऐतुलुना दारुओ हतर देने लैबुना अवासनावकट वागे दडे में गिय तमागे स्वामी पुरुष्या मरणे ट पत्तुना ये मरणे समग एगे जीविते गेने भावना कला याज्ञावट भावनावट ध्यान වැඩි කාලයක් යොමු කළා මෙසේ දින සති මාස වසර 9කට විතර පසු ඇතීරණය කළා තමගේ අධ්‍යාත්මික පියතුමෙක් හැටියට ඇය හඳුනාගෙන කතාබහේ සහ තමගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මය බෙදාගත්තු ශුදෝ ෆ්‍රැන්සිස් ඩිසේල් මුනින්ද්‍රයාගේ අනුහස්සා මග පෙන්වීම තුළ ඇය නිකායක් ආරම්භ කරන්නට අවතීර්ණය වෙනවා ඒට කියනවා Order of the Visitation එහිදී තමගේ ජීවිතයේම ඒ වෙනුවෙන් කැප කරනවා විශේෂයෙන්ම අසරණ වෙච්ච රෝගී තත්ත්වයේ සිටින දුගී දුප්පත්ව සිටින අයට උදව් උපකාර කරමින් මේ නිකාය ආරම්භ කරන්නට පටන් ගත්තා. ඉතින් මේ තමයි ඊටාත්ම කෙටියෙන් අද නාම සාන්තුවරයේ මංගල්‍යයට ගැබ් වෙලා තියෙන වදන් කීපය. දැන් අපි मतिय तुम्हारे सुविशेष काम कर लादी दहाटवी परिचय उन्हांसे दुख प्राप्ति दीर्घ विस्तर किन पशु अद दह नमी परिच्छेदेट यद्यपि दखिन वैतामात्म प्रबल लेस विशेषेन्म मे दिखसाद भीम संबंधव मोसेस्गी नीति अति हकियाव पिली बांधव मे प्रश्न किरीम परिशिवरुणे प्रश्नेट पिलितुराक दिन नियाविन तमय अद सुविशेष आरंभवाण्य विवाह इथामत्म उतुम दिव्यान वहां से विसिन्म दुन लोकुम लसन दीवना अद अपि ओब मा केला किनेक मेलोकेट जीवत वेला इन्ने अम्मा तात्तट पिंसी दुआन्नट ओ नपिव पुंची कालेम गब्सा नुकर पुनिसा में विवाह जीविते तिने सक्रमेंतु शुद्धव भाव एकेन मेकट अपि केनो में कवनन्ट एकाक केला मेक हुदू कंट्राक एकाक निमे लियकी लाक निमे मेक जीवितांते दक्वाम अप गेनियन्नावु स्वामी महान से स्वर्गे दी स्थापित करपु शुद्धव देव प्रसाद निधान सतमापि मुद्दक एंगिलरदान एक आरंभ्यक्ने अवसान्यक्ने रौमक इनसा नी जीवितेट परित्यागेट आदरेट प्रेमेट कैपवीमट वैवीमट किसीम आरंभ्यक सह अवसान्यक्ने दिदिनाम दिदिना विनुविन्म दायाद कलियतु उतुम दीमनावक तमाई मे शुद्धव सक्रमेन्तु මේ විවාහය ගැන කතා කරද්දී ගොඩාක් දේවල් තියෙනවා මේක පාර්ශවය දෙක මේක තමයි එකම දේව ප්‍රසාද නිදානේ අපි දකින පිරිමියා ගැහණියටත් ගැහණිය පිරිමියටත් නැත්නම් ස්වාමි පුරුෂයා භාර්යාවට සහ භාර්යාව ස්වාමි පුරුෂයාට දානය කරන්නව සක්‍රමේන්තුවක් අපි කියනවා කන්සෙන්ට් එක කියලා මේක ඉතාමත් වැදගත් අනිත් හැම සක්‍රමේන්තුවක්ම දානය කරන්නේ पूजा प्रसाद तुमको राजगुरु प्रसाद वरे तेवाचार्य वरे मिथिना මේ වචන හොමාරුව තමයි වැදගත්. ඒතර පියතුමා පියතුමා එතන සාක්ෂිකාරයෙකු ලෙස visible witness කෙනෙක් හැටියට තමයි එතන ඉන්නේ. ඒතර පාර්ශව තුනක් අතර තමයි මේ ගනුදෙනුව ශුද්ධෝ සක්‍රමේන්තුව සිදුවන්නේ. ස්වාමි පුරුෂයා භාර්යාව සහ invisible guest. ඒ තමයි ජේසුස් වහන්සේ. මේ පාර්ශව තුන තමයි වැදගත්. අර නිකන් නාම මාත්‍රිකව තමයි පියතුමා එතන ඉන්නේ. ඉතින් බලන්න මේ වචනවල තිබෙනා වූ ගැඹුරු අපි උච්චාරණය කරන විවාහයේදී ඔයගොල්ලන්ට මතක ඇති වාසනාවන්ත කාලයේ සහ අවාසනාවන්ත කාලේ ලෙඩ දුක සහ සුර සැප මේ දෙකේදීම මම ඔබ සමග අවසානයේ දක්වා විශ්වාසවන්තව ජීවත් වෙනවා මේ පොරොන්දුව තමයි අපි අවසානයේ දක්වාම ගෙනියන්නේ නිසා තමයි දිව්‍යන් වහන්සේගේ අනුදැනුමක් නැතිව කිසිම විවාහයක් අවලංගු කරන්නට බෑ किसीम निमेषे किन्नो ये दे करान्नट उत्कुसवन हेम केनेक्म मे काम मिथ्याचारे किन पापेट अपि एतुलु वेनवा गल्गहला मरन्नट एकाले नीतिय
අපට මතක් කරා. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ මේ පරිසිවරුන්ට දෙන උත්තරය උන්ට ස්වාමින් වහන්සේ වකින් පයින් අල්ලගන්න බැරි වෙච්ච නිසා වචනයකින් අල්ලා ගන්නට තමයි මේ භාර්යාවක් දික්කසාද වීම ගැන මෝසෙස්ගේ නීතිය ගැන මතක් කරන්නේ. හැබැයි ස්වාමින් වහන්සේ මෝසෙස්ගේ නීතියෙන් ඔබ්බට යනවා. ඒ නිසා උන්වහන්සේ කියනවා මේ ආදි මෞපියෝ නැත්නම් මැවුම් කාර්යානන් පිරිමිය ගැහණිය වශයෙන් මනුෂ්‍යාව මෞපු ආකාරය ඊට පස්සේ මිනිසෙකු මෙතනදි මිනිසෙකු කියලා කියන්නේ පිරිමියාසා ගැහණිය දෙදෙනාටම අදාළයි නමුත් මෙතනදි මිනිසා කියලා පිරිමියා ගැන තමයි කතා කරන්නේ තම පියාද මවද අතහැරලා භාර්යාවට ඇලුම් වෙන ඊට පස්සේ හැමදේම තමාගේ භාර්යාව ඒ නිසා දිවියන් තමයි එකතු කරන්නේ මනුස්ස බලවේගයකට වෙන් කරන්නට වික්කසාදය කියන සහතිකය මේ තුලට ඇතුළු කරන්නට එපයි කියලා ස්වාමින් වහන්සේ මතක් කරන මේ මෝසෙස්ගේ නීතිය දැන් මේ කාලේ තිබිච්ච ඒ දරුණු නීතියට යම් කිසි විදියක අස්බැසිල්ලකට මිසක දෙවියන්ගේ කැමැත්ත අනුව නොවේ මේක තේරුම් ගන්නට දේව වරමක් ලැබුව අයට මිස හැම දිනාටම මේ ප්‍රතිපත්තිය තුල ඉන්නට බෑ මොකද උත්පත්තියෙන්ම විවාහ වෙන්නට බැරි කොටාසයක් ඉන්නවා ඒ වගේ මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අය ඉන්නවා අනිත් අය තමයි දැන් පූජක පැවිදිවරු ස්වර්ග රාජ්‍ය අරබයා සිය කැමැත්තෙන්ම විවාහ වෙන්නට පුළුවන්කම තිබුණත් දෙවියන් වහන්සේට වඩා ලොකුයි කියන දේ තුල සිටිමින් ඒ සක්‍රමේන්තු අතහැරලා පූජකවරේ පැවිදිවරයට යන තැනත්තන් ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් සමේ ශුද්ධව දවස ගොඩාක් වෙලාවට අපි දන්නවා විවාහ ජීවිතයේ වේදනාවෙන් කඳුලෙන් ජීවත් වෙන අය ගොඩාක් ඉන්නවා. ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලමු අපිට උන්වහන්සේ දීලා තියෙන මේ ශුද්ධෝ සක්‍රමේන්තු කොච්චර අභියෝග බාධක වලට අද සමාජය තුළ එල්ලෙන මේ අවිශ්වාසය නැත්තම් සැකය ඒ වගේම ගනුදෙනු කතාබහ නතර වීම නොඑක් නොඑක් දේවල් වලට ඇතිවන ආශාවන් නිසා අපි දුන්නු පොරොන්දු අමු අමුවේ කඩ කරන කඩ වෙන යුගයක ඔබ මම ජීවත් වෙන බලන්න අපි අම්මලා තාත්තලා ආච්චිලා සීල වසර ගණනාවක් එකිනෙකාට විශ්වාසවන්තව සිටියා යහපතේ වගේම අයහපතෙද්දි ලෙඩ රෝගෙද්දි තමයි විවාහ ජීවිතයට කනකොකා හඳලන්නේ. එතකොට අපිට අවශ්‍ය ස්වාමීන් වහන්සේගේ ශක්තිය, ස්වාමීන් වහන්සේගේ බලය. ඒ නිසා උන්වහන්සේ එකතු කරන අය වෙන් නොකරන්නට ස්වාමීන් වහන්සේගේ ශක්තිය ලැබු. අපේ ජීවිතේ උන්වහන්සේ දෙන මේ ලස්සන දේ අව ලව් ෂුඩ් නොට් බි ජස්ට් වර්ඩ්ස් ඇන්ඩ් ටොක්ස්. අපි ආදරේ හුදු වචනවලට විතරක් හැඟීම් වලට විතරක් සීමා නොවි මේ සියලු බාධක පරයා ඉට් මස් බී ට්‍රූ ලව් ආදරය තුල ඒක දීප්තිමත්ව බැබලෙන්නට ඕනේ ඒ නිසා අපි පරිත්‍යාගයේ තුල මේ අපට දුන්නු ලස්සන ජීවිතය රැකගන්නට ශුද්ධෝ විවාහ ජීවිතය වෙනුවෙන් කඳුළු සලන තනි වෙලා හුදකලා වෙලා සිටින මේ පුද්ගලයන් වෙනුවෙන් අපි ආඥා කරමු සමිඳුන්ගේ ආදරයෙන් මේ ශුද්ධෝ සක්‍රමේන්තුවට තිබෙන්නා වූ බලය තව තව වැඩි කරලා අපේ පවුල් ශුද්ධවන්ත කරන්න පියාණනි කියලා අපි යාඥා කරමු. ජේසුස් පිටයි.